ඉසෙල්ලා 30ක් තිබුණානේ. කාලේ අඩු වුණා කතාවලට කරුවා මත්තුමා. කරු කාර්ක සභා සභාපතිතුමනි. ඊයේ දවස හරි වැදගත් අපේ රටට. අවුරුදු 300කට පමණ ශතවර්ෂ 3ක් පමණ අපෙන් උදුරාගත් උරුමය නැවත අපේ රටට ගෙනල්ලා නිල වශයෙන් එය ප්‍රදර්ශනයට තැබුවා. අපි හිතුවා මේ ගරු සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා කීප දෙනෙක්වත් ඒ පිළිබඳව කතා කරයි කියලා. ඒ අපේ අභිමානය. ඒ අපේ උරුමය. අවාසනාවකට වගේ මන් දැක්කේ මට ඇහුනේ දෙදෙනෙක් පමණ ඒ පිළිබඳව යම් සඳහනක් කරේ. කෙසේ වෙතත් I'm very thankful to the Netherlands government and to the people of Netherlands for extending. Order, please. Garu Katana, you have to send me. Extending in terms of restitution of our artifacts, bringing back them to their home. ඒ වගේම ගරු කතානායකතුමනි අපි සංස්කෘතිය කියලා කියනකොට ඒක නර්තනයට කලාවන් වලට පමණක් සීමා වන දෙයක් නොවේ. මේ අහසත් මේ මහ පොළොවත් ඒ වගේම අහසත් ඇතුළුව මහ පොළොව යටත් ඒ සියල්ලක්ම අයිති වෙන්නේ සංස්කෘතියටයි. අවාසනාවකට වගේ යම් යම් කොටු කිරීම් වලට අපි හසු වෙලා ඒ නිසාම අද අපේ උරුමයන් වැළලී යන තත්ත්වයකට පත් වෙලා අපි යන්නේ කාමරවලින් බිඳලා ඒ පෞරු බිඳ දාලා අලුත් හැකින් බල්ල අලුත් කෝණයකින් මේ විෂය දිහා බල්ල කටයුතු කළ යුතු කාලයයි. ආගම ධර්මයේ වේවා මේ සංස්කෘතියට අයිති වෙන්නේ. පුරාවස්තු වේවා මේ සංස්කෘතියට අයිති වෙන්නේ. භාෂාවන් මේ සංස්කෘතියට අයිති වෙන්නේ. ඒ නිසාම සංස්කෘතිය හරහා අපිට පුළුවන් වෙනවා සාමය ගොඩ නැගීම සඳහා සහෝදරත්වය ගොඩ නැගීම සහජීවනය තහවුරු කිරීම කරන්නට. අපි තාමත් පරක්කු වැඩි නෑ මේවා කරන්නට. එයින්ද අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වර්ෂයේදී ලබා දෙන්නා වූ සීමිත මුදල් කළමනාකරණය කර ගනිමින් ඒ කටයුත්ත කරන්න. ගරු කතානායකතුමනි නොන් දිගින් දිගටම කතාවකට යන්නේ නෑ මොකද ලැබී තිබෙන කාලයේ ඉතාමත්ම සීමිතයි. පෝ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු කාරණයක් තමයි මේ ආගමික සහජීවනය පිළිබඳ ගැටලුව. අපි විශේෂ වැඩපිළිවෙලක් කරලා තියෙනවා මේ ආගමික සහජීවනය පිළිබඳව ජනතාවට ඒත්තු ගන්න. අපි දකින්නේ අද පන්සල වේවා පල්ලිය වේවා කෝවිල වේවා තරුණයින්ගෙන් විශේෂයෙන්ම ජනතාවගෙන් ඈත් වෙමින් පවතිනවා. මේවා නැවත ජනතාවට ලං කළ යුතුයි. ඒ සඳහා දහම් පාසල පාවිච්චි කරන්න ඕන. ඒ දහම් පාසල පාවිච්චි කරනකොට දහම් පාසලට අගයක් එකතු කළ යුතුයි සියලු මාගම් වල. ඒ වගේම විෂයමාලාව වෙනස් කරන්නට ඕනේ. ප්‍රායෝගික බෞද්ධ දරුවෙක් ප්‍රායෝගික කිතුනු දරුවෙක් ප්‍රායෝගික හින්දු දරුවෙක් ප්‍රායෝගික ඉස්ලාම් දරුවෙක් මේ සමාජයට දායාද කරන්නට ඕනේ. එහෙම නැත්නම් රෝබෝවරුන්ගේ දරුවෝ තමයි යාන්ත්‍රික මිනිස්සු.
තෙතමනයක් නැති මනුස්සකම නැති යාන්ත්‍රික මිනිස්සු තමයි බිහි වෙන්නේ. ඒ හින්දා අලුත් වැඩපිළිවෙලක් තමයි අපි ලබන අවුරුද්දේ ඉඳන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. සම්ප්‍රදායනුකූලව ගතානුගතිකව අපේ අමාත්‍යාංශය කරපු වැඩ තිබුණා. ඒවා ගොඩනැගීම් වලට තමයි වැඩිපුර වීදම් කරලා තියෙන්නේ. භෞතික ගොඩනැගිලි භෞතික දේවල් හදනවට වඩා මිනිස්සු හදන එක මිනිස්සුන්ගේ මනස හදන එක තමයි වඩා වැදගත් කියලායි අපි හිතන්නේ. අන්න ඒ සඳහා අපි සියලු දෙනාගේම ආධාර උපකාර බලාපොරොත්තු වෙනවා ඒ වැඩේට. විවිධ ආයතනත් එක්ක එකතු වෙච්ච ඒකාබද්ධ සැලැස්මක් අපි ක්‍රියාත්මක කරනවා. අපේ අමාත්‍යාංශ විතරක් තනියම මේවා ක්‍රියාත්මක කරන්න බෑ. එහෙනම් අනිත් ආයතනත් එක්ක අපි එකතු වෙන්නට ඕනේ. අනිත් අමාත්‍යාංශත් එක්ක එකතු වෙලා මේ කටයුත්ත කරන්නට ඕනේ. එහෙම වුණොත් තමයි ඒ වැඩසටහන ප්‍රායෝගික වෙන්නේ පවතින්නේ. එහෙම නැතුව හුදකලා වැඩසටහන් ක්‍රියාත්මක වුණා අවුරුදු 75ක් තුළම අන්තිමේදී අපි කියනවා බංකොලොත් කියලා. මම විශේෂයෙන්ම කියන්නට ඕනේ ගරු කතානායකතුමනි, රජයේ පමණක් නෙමෙයි මේ කටයුතු වලට හවුල් විය යුත්තේ. අපි පෞද්ගලික අංශයටත් ආරාධනා කරනවා මේ කටයුතු වලට හවුල් වෙන්න. අපේ කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ කෞතුකාගාර ගණනක් තියෙනවා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ කෞතුකාගාර තියෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ කෞතුකාගාර තියෙනවා. මේ කෞතුකාගාර සියල්ලක්ම එක ආයතනයකට එක ආයතනයක් යටට ගේනවා වගේම ඒ කෞතුකාගාරත් ජනතාවට ලං කිරීම සඳහා අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නට ඕනේ පෞද්ගලික අංශයක් දායක කරගෙන. ඒ වගේම අපේ ගම අක්කර 13ක් විතර තියෙනවා ප්‍රධාන නගරේ. මේ අපි කතා කරන තැන ඉඳන් හුවක දුර. ඒ සඳහා අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. අපේ ගම්වල ඉන්න ඒ අසරණ කලාකරුවන්ට විශේෂයෙන්ම අත්කම් භාණ්ඩ නිෂ්පාදනය කරන අයට වෙළඳ පොලක් හදන්නට ඕනේ. ඒ සඳහා මේ අපේ ගම පාවිච්චි කරන්නට ඕනේ. ජනකලා කේන්ද්‍රය තියෙනවා. ගම්වල ඉන්න දරුවෝ කලාවට උපන් හපන්කම් තියෙන අයව පුහුණු කරන්න බරපතල අඩුපාඩු තියෙනවා මේ ජනකලා කේන්ද්‍රේ. ඒ හින්දා ඒ කටයුතු එකලස් කරගෙන ඉදිරිය ගැන හිතන්නටයි අපේ සූදානම. අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන ගොඩක් කතා කළා. ඒකෙදි චෝදනා මුකෙන් සමහර අය කතා කළා. හැබැයි අපි කියන්නට ඕනේ පුරාවස්තු මේ ආකාරයෙන් හෝ රැකිලා තියෙන්නේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිසා. මම කියන්නේ 100%ක් ඔවුන්ගේ කාර්යභාරය සාර්ථකයි කියලා නෑ. අපි තවත් උනන්දුවෙන් මේ කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. වගේම අමතක කරපු දෙපාර්තමේන්තුවක් තමයි ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුව. මේ ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවට හරි ඇගෙයිමක් හරි වටිනාකමක් ලබා දෙන්නට ඕනේ. අපේ සංස්කෘතික හරපද්ධති වටිනාකම් සම්ප්‍රදායන් ආරක්ෂා කරගන්නවා වගේම ඒවට වටිනාකමක් දෙනවා වගේම මේ ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවටත් වටිනාකමක් ලබා දිය යුතුයි. ඒත් ඒ කරන්නා වූ කටයුතු වලට. එහින්දා ඒකත් අපි බලාපොරොත්තු වෙනා ලබන අවුරුද්දේ අලුත් වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියාත්මක වෙන්නට. මම දිගින් දිගටම කරුණු දක්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මොකද බොහෝ වෙලාවල් වලට අපිට කරුණු දක්වන්න අවස්ථාවක් හම්බුණා. ඒ නිසා හැබැයි මතක තියාගන්නට ඕනේ අපි සියලු දෙනාම ගරු කතානායකතුමනි, අපේ අමාත්‍යාංශය එක පැත්තකින් සංස්කෘතිය අනිත් පැත්තෙන් ආගම්. මේ සංස්කෘතියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සම්ප්‍රදායන් හරපද්ධති සහ වටිනාකම් වලට ගරු කරන සංස්කෘතික මිනිසෙක්. ඒ මනුෂ්‍ය අද ජීවත් වෙනවද? මේ සියලු ආගම් හරහා අපි බලාපොරොත්තු වෙන්නේ යහපත් පුද්ගලෙක්. ඒ යහපත් පුද්ගලයා මේ සමාජයේ ඉන්නවද? එහෙම නැතිනම්
අපේ අමාත්‍යාංශයෙන් කෙරිලා තියෙන කටයුතු වල ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ හින්දා මේ යහපත් පුද්ගලයා වගේම අර සංස්කෘතික මිනිසා නිර්මාණය කිරීමේ අලුත් වැඩපිළිවෙලට සංස්කෘතික ප්‍රතිපත්තිය සම්පාදනය කරන්න, ඒ වගේම ආගමික වශයෙන් තිබෙන්නා වූ දුර්මත වෙනස් කරලා, හැබැයි ආගම් විකෘති කරන්න දෙන්නේ නැහැ. ආගමික නායකයන්ට අපහාස කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඒ සඳහා වෙනම නීතිමාලාවක් දැන් සකස් වෙමින් පවතිනවා. අන්න ඒ වැඩ කටයුතුත් කරගෙන ගරු ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය මේ සඳහා උනන්දුවෙන් අනුමැතිය දුන්නා ඒ කටයුතු කරන්න. ඒ වෙනුවෙන් අපගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. හැම තැනකම නවතින එකක් තමයි මේ ඩිජිටල් කරන්නේ. අපේ අමාත්‍යාංශයේත් මම අපි දකින්නේ ෆයිල් මිටි ගණන්. තව අවුරුද්දක් දෙකක් යනකොට වැඩ කරන අය එළියේ ෆයිල් ටික විතරක් ඇතුලේ. ඒ තත්ත්වයට එන්න දෙන්න හොඳ නැහැ. ඒ හින්දා තමයි අපි ඩිජිටල් කරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සෑම ආයතනයක්ම. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම වගේම යම් කිසි ආකාරයක වංචාවක් වෙනවා නම් අන්න ඒකටත් වැටබඳින්න. බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශයේ උනාට දූෂණ නොවෙනවා නොවේ. වෙනවා. නාස්තිත් වෙනවා. දැන් මේ සංස්කෘතික මධ්‍යම සංස්කෘතික අරමුදල ගැන ලොකු කතා බහක් තියෙනවා. එතන තියෙන්නේ ක්‍රමවේදයේ වරදක්. ඒ ක්‍රමවේදයේ හරියට ක්‍රියාත්මක නොවන නිසා තමයි ප්‍රශ්නේ. මම ඒ ගැන කතා කරන්නට යන්නේ නීතිය ඉස්සරහා තියෙන ප්‍රශ්නයක්. මේ වෙනකොට ඒ අපි බාර දීලා තියෙනවා අමාත්‍යාංශ ලේකම්තුමා විසින් ඒ අදාළ බලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන හැටියට. ගරු කතානායකතුමනි, මට සැකයක් තියෙන, මට පොඩි ප්‍රශ්නයක් තියෙන. සැකයක් කෙසේ වෙතත් ප්‍රශ්නයක් තියෙන. රටේ නීතිය ඕනේ තරම් තියෙද්දි ඇයි මේවා මේ කමිටු වලට බාර දුන්නේ? ඒ කමිටු වලට බාර දීලා මෙච්චර කාලයක් ගත වුණේ ඇයි? මෙන්න මේකයි මට තියෙන ගැටලුව. මේ අපේ රටේ නීති පද්ධතියට මේක බාර දුන්නා නම් මේක මේ තරම් කල්යන්නේ නැහැ. තීන්දුවක් ගන්න. මේ දැන් කීවෙනි අවුරුද්දද මේ සභා ගැබේදී මේ පිළිබඳව වාද කරන්නේ? ඒ හින්දා මෙන්න මේ වගේ කරුණු කාරණා ගැනත් අපි බලනවා. මේ නීතිය අලුතෙන් නීති හදන්න ඕනේ තැන්වල පනත් සංශෝධනය කරන්න, අලුතෙන් පනත් හදන්න අපේ අමාත්‍යාංශය තුළ ඒ ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. ඒ වගේම තමයි අර සම්ප්‍රදායෙන් බැහැර වෙච්ච වැඩසටහන් අපිට අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා නැවත වතාවක් ඒ කරපු වැරදිම ලබන අවුරුද්දෙත් කරන්න. අපි ඒකට සූදානම් නැහැ. අපි අලුත් ගමනක් යන්නට ඕනේ. අලුත් වැඩපිළිවෙලකට පාවඩ එලන්නට ඕනේ. අපි අලුත් අදහස් වලට මුතුකොඩ ඉහලන්නට ඕනේ කාලේ. ඒ වගේම තමයි විවිධ අයගේ විවිධ යෝජනා තියෙනවා, චෝදනා තියෙනවා. ඒ සියල්ලම අපි බාර ගන්නවා. බොහොම සුවදව. චෝදනා වැඩි වෙනකොට අපි හිතන්නේ අපි හරියටම ඉන්නවා කියලා. අපි හරි කටයුතු කරනවා කියලා. ඒ කෙසේ වෙතත් ගරු මන්ත්‍රීතුමාලාට තියෙනවා ප්‍රශ්න ගැටලු. ඕනෙම වෙලාවක අපෙත් එක්ක කතා කරලා ඒ ප්‍රශ්න ගැටලුවට විසඳුම් හොයාගන්නට පුළුවන්. ඒ වගේම අපේ අමාත්‍යාංශ ලේකම්තුමා සහ ඒ කාර්ය මණ්ඩල අතිරේක ලේකම්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, සහකාර ලේකම් ආදී කොට ඇති සියලුම දෙනා, ආයතන ප්‍රධානී ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්න ඕනෙම වෙලාවක තමුන්නාන්සේලට ඒ ඇත්තේ කතා කරගෙන ඒ කටයුත්ත කරන්න, විසඳුම් ලබා ගන්න බැරි නම් අප වෙත දැනුම් දෙන්න අපි සූදානම් මැදිහත් වෙන්නේ. ඒක මේ අපේ තියෙන සංස්කෘතිය කියන දේ පුරාවිද්‍යාව විතරක් නෙමෙයි. සංස්කෘතිය කියන දේ එක
ජාතියකට ආගමකට අයිති දෙයක් නෙමෙයි. අපි කියනවා මේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධයිට තියෙන වෙනම සංස්කෘතිය නෑ, මේක පොදුවේ අපි භුක්ති විඳින දෙයක්. එහෙම නැතුව එක කණ්ඩායමකට නෙමෙයි. ඒ උපසංස්කෘති තියෙනවා, ඒවා අනන්‍යතාවය ආරක්ෂා කරගත යුතු, ඒ ගැන කිසිම තර්කයක් නෑ. ඒ ආගම් වලට, ඒ ජාතීන්ගේ ඒ සම්ප්‍රදායන් වලට ඒවට ගරු කරමින් ඒව ආරක්ෂා කරගත යුතුයි. මේ සංස්කෘතිය හරියට අපි කළමනාකරණය කළොත්, අපි හරියට වටහාගෙන ඒ ගමන ගියොත්, අර යහපත් සංස්කෘතික මිනිස හදන තැනට ගියොත්, අපි එකිනෙකාට ගෞරව දක්වයි, අපි එකිනෙක අවබෝධ කරගනි. එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා අපේ කාලේ බැරි වුණත් අපේ දරුවන්ට එකට කටයුතු කරන්න රටක් ඉතුරු කරන්න. අන්න ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු වෙමු කියන ඉල්ලීමයි කරන්නේ. විශේෂයෙන්ම මේ සභාවේ එකිනෙකාට ගරු කරන්න, එකිනෙකා ගැන අවබෝධයකින් කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. අපි පහුගිය කාලේ දැක්කේ, මේ කාල පරාසයක් තුළ දැක්කේ ගරු කතානායකතුමනි, කිසිම ගරු සරුවක් නැතුව හැසිරෙන ආකාරය. ඒ විදියට රට හදන්න බෑ. මේ රට හදන තැන නම් ඉසල අපි හැදිලා ඉන්න ඕනේ. එහෙම වුණොත් විතර රට හදන්න පුළුවන්. එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන මඩ ගහගෙන ගා ගනිමින් කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එක එක ජාතීන් අනුව, වාගම් අනුව වාද කරගෙන, ભેදක ඇති කරගෙන, කාටද වාසිය? දණින් වැටිච්ච ජාතියක් බවට පත් වෙනවද අපි? ශ්‍රී ලාංකික හැටියට අපි දණින් වැටිච්ච ජාතියක් බවට පත් වෙනවද? එහෙම නැත්නම් අනිත් රටවල් එක්ක කරට කර නැගී සිටින්නට පුළුවන් කණ්ඩායමක් බවට පත් වෙනවද කියන එකයි අපි තීරණය කරගන්නට ඕනේ. අන්න ඒ වෙනුවෙන් අපි සියලු දෙනා පෙළ ගැහුම්. ඒ වෙනුවෙන් අපේ අමාත්‍යාංශයෙන් යම් කිසි ක්‍රියාදාමයක් ඉටු විය යුතුද, අපි සූදානම් ඒ ක්‍රියාදාමය කරන්න. ඔබයට නායකත්වය දෙන්න, අමාත්‍යවර හැටියට අපි නෙමේ, ඔබයට නායකත්වය දෙන්න. ඔබේ අදහස්, ඔබේ යෝජනා, චෝදනා ඉදිරිපත් කරමින් ඒට නායකත්වය දෙන්න කියලා අපි බොහොම ඕනෑකමින් තමුන්නා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එසේ ඉල්ලා සිටිමින් ගරු කතානායකතුමනි, අද දවසේ විවිධ ආකාරයෙන් චෝදනා, යෝජනා, චෝදනා අදහස් ඉදිරිපත් කරපු ගරු මන්ත්‍රීතුමල්ලා, ගරු අමාත්‍යතුමල්ලා, ඒ සියලු දෙනාටම අපගේ ස්තුතිය, ප්‍රණාමය සහ ගෞරවය පුද කරමින්, අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු මේ නිලධාරීන් සියලු දෙනාටම අපගේ ස්තුතිය, ප්‍රණාමය සහ ගෞරවය පුද කරමින්, අපි ඔක්කොම එකට එකතු වුණොත් අපිට පුළුවන් මේ යහපත් සංස්කෘතික මිනිසා ගොඩනගන්න. ඒ සඳහා අවශ්‍ය කරන සියලු ශක්තිය, ධෛර්යය අප සියලු දිනාටම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඔය සියලු දිනාටම ස්තුතියි. කොමිස්තුති ඇමතුමා, සංචාරක හා ඉඩංග අමාත්‍යාංශ